මම බරපතල ලෙස සයිටම් කියන ආයතනයට විරුද්ධයි. සයිටම් කියන ආයතන මම කියන්නේ හොර ආයතනයක් වහලා දාන. හැබැයි ඒකේ ඉන්න දරුවෝ ටික බේර ගැනීම අනිවාර්යෙන් කරන්න ඕන සයිටම් එක වහලා. ඉතින් ඒකට විවිධ සාකච්ඡා පැවැත්වෙනවා, විවිධ ක්‍රියාමාර්ග යෝජනා වෙලා තිබෙනවා. එවැනි තත්වයක් තුල සයිටම් එකට විරුද්ධයි අය කියනවා කශ්‍යප පිරිසක් අමාත්‍යාංශයකට පැනලා අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන්ට හිරිහැර කරනවා නම් ඒක වැරදි. දැන් ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන්නේ කවුද? ඒ වැඩ කරන්නේ මේ සයිටම් එකට යන දරුවන්ගේ අම්මලා තාත්තලා නෙමෙයි. අර වෛද්‍ය විද්‍යාලයෙන් දරුවන්ගේ අම්මලා තාත්තලා. ඒ වැඩ කරන නිලධාරීන්ට සල්ලි නැහැ සයිටම් එකට දරුවෝ අරින්න. ඒගොල්ලෝගේ දරුවෝ බොහෝ විට යන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල. මේ තමන්ගේ අම්මලා තාත්තලා මේ පහර දුන්නේ කින්ද? ඒ නිසා සයිටම් එකට අපි විරුද්ධයි මමත් කියන්නේ කොරකඩයක් වහලා දාන්න ඕනේ. සයිටම් එකට විරුද්ධ අපි වුණත් කියනවා මේ අහිංසක කාර්යාල වල වැඩ කරන අමාත්‍ය වැඩ කරන සේවකයන්ට පහර දෙන්න කාටවත් අයිතියක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම කියලා දකින්නවා. ඒ සම්පූර්ණ ඒ ගැන සම්පූර්ණ නීත්‍ය අනුකූල කටයුතු කරන්නත් ඕනේ. ඒ වගේම තමයි මම රජයේ වෛද්‍ය නිලධාරියෙකුට ඉල්ලා හිටිනවා කරුණා කරලා මේ සයිටම් ප්‍රශ්නේට අපි සාකච්ඡා කරන සුදුමක් හොයන්න හොයනකොට කරුණා කරලා මේක ජනතාවට මේ වෛද්‍යවරු එපා වෙන විදිය. වෛද්‍ය වෘත්තිය කියලා කියන්නේ මේ අපි දෙවියන්ටත් ඉහලින් සලකන තැන. ඒ නිසා වෛද්‍යවරුන් ඉතාලම ආයෙත් ඉල්ලා හිටිනවා මමත් ඉන්නේ වෛද්‍ය GMO එකේ එකත් එක්ක මේ සයිටම් අරගලියදී. හැබැයි GMO එක මේ හැම අවස්ථාවකදීම මේ විදියට මේ අපේ අසරණ ජනතාවට කරන මේ පීඩාව මම පිළිගන්නේ නැහැ. මම කියන්නේ මම දන්න විදිහට අස්කිරි පාර්ශ්වයේ මහානායක හමුදුරන් වහන්සේ නෙවෙයි නමුත් වෙනත් ස්වාමීන් වහන්සේ නමක්. මම උත්තර දෙන්න යන්නේ නැහැ. ඒවට මොකද හේතුව? මම හැමදාම ස්වාමීන් වහන්සේලාට ගරු කරන කෙනෙක්. ඒ පිළිබඳව හාලියල මැති කරන කොට්ටාසේ අස්කිරි පාර්ශ්වයේ අනිත් ඕනම පාර්ශ්වයක පන්සලකින් ලැබුවොත් මගේ සහ භික්ෂුන් වහන්සේලා සම්බන්ධය ඉතාම කියයි. මගේ සහ භික්ෂුන් වහන්සේලා සම්බන්ධය ආසයි පොළොවේ. මම ඒ උන්වහන්සේලාට ආස තරම් ආදරෙයි, පොළොව තරම් ගැඹුරු ලෙස. මම ගෞරවයක් තියෙන ඒ ලෙසමයි. ඒ ගෞරවය එහෙම තිබුණාට මම කතා කරේ මේ අස්කිරි පාර්ශ්වයේ මහානගරම් සම්බන්ධයෙන් නෙවෙයි. දේශපාලන පක්ෂයක තමයි ඥානසාරාමුරු ඉන්නේ. උන්වහන්සේ තරම් කරා ගිය පාර්ලිමේන්තු මැතිවරණයේ පක්ෂයකින් ලංකාව පුරාම තරම් කරලා පරාදයි. දේශපාලන පක්ෂයක ස්වාමීන් වහන්සේ නමක් දේශපාලන කාරණයක් මතු කරනකොට දේශපාලන පක්ෂයක මමත් ඉන්නේ. ඒ නිසා මම ඒ අතිරේකංග වෙන්නේ නැහැ කියලා මම උන්වහන්සේට කිසි දවසක මම උන්වහන්සේට පරිභව කරලා නැහැ. උන්වහන්සේ මට තත්ත්වවත්ටි තියෙන සියලුම නම් වලින් ආමන්ත්‍රණය කරලා තියෙනවා. ඒත් උන්වහන්සේ මාධ්‍යවල ගියා. ඉතින් අස්කිරි පාර්ශ්වයේ නායක හඳුනනකම කිසිම තරක් නැහැ. මම මේ උත්තර දුන්නාන ප්‍රතිචාර දැක්කුවේ දේශපාලන පක්ෂයක නායකත්වයේ දරන ස්වාමින් වහන්සේ නමකට. තාමත් ඒ ස්වාමින් වහන්සේ සම්බන්ධයෙන් මගේ ස්ථාවරය එලෙසම මම වාග් ඥානසාරහාමුදුරුවන්ගේ මම වාග් විලාශයකින්වත් නැහැ ඥානසාරහාමුදුරුවන්ගේ දේශපාලන පක්ෂයේ මතවාදයකින්වත් එකඟ නැහැ.